ಅದ ವಿಶೇಷ ಟುಡೇ ಸ್ಪೆಷಲ್ ರಟಕ ಯಕ್ಕು ಯಾಲಿ ಏ ಗೋಲಿಯಾ ಗೋಲಿಯಾ ಗುರುನಾಜೆ ಮೊಗದ ಮೇ ಮೇ ದೇವಾಲಯ ತಹಡು ಗಲೋಲದಿ ದೈಯಂತ ರಸ್ನೇ ಕಿವ್ವನೇ ಮೊಗ ಮೆದನ್ ಮೇ ಹಮ ಕಾಲಿಕಮ ನಿಯಂಗೇ ರಟರ ದೇನ ಮಿದಿಯೋ ರಸ್ನೇ ವೆರಿ ಕಿವ್ವ ರಸ್ನೇ ವೆರಿ ಕಿಲ ಒಕ್ಕಮಡಿ ಗಲವನ್ನ ಕಿವ್ವ ತಹಡು ಟಿಕ ಬಲಮ ಮಂ ಕೊಚ್ಚರ ಅಮಾರುವೆನ್ ಗೆನಲ್ಲ ಗಹಪು ತಹಡು ಟಿಕದ ಕಿಲವದ ದೆನ್ ಹತರ ವಟೆನ್ ಕಲು ಕರಗನ ವಹಿನ ವೇಲಾವೇ ವಹಿನ ಒನ್ನ ಮೆನ್ನ ಎನ್ನ ವೇಲಾವೇ ದೆನ್ ಮೇಕೆ ತಹಡು ಟಿಕ ನೇ ඔබ බලයන් ගිහිල්ලා ලොකු රෙද්දක් අරන් ගිහලා ඔබ බුදිය ගනි වහලේ උඩ. දැන් මේ මේක දෝර යනවා කොහෙද හරි. දැන් කො තහඩු ටික. තහඩු ටික මේ 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 ගානකට දුන්නනේ. කවුද? මං. ඔබ ගානකට දුන්නා. ඔව්. මගෙන් අහන්න නැතුව. එයි ඉතින් මේ දෙයියෝ කිව්වා මේ උඹත් ගානක් තියාගෙන මටත් ගානක් ගෙනත් දීපන් ඔය ගුරුනාස කවදාවත් මට සත පහක් දීලා නැහැ කියලා. දැන් ඔය බලහන් දෙයියා රටේම දින ගස් ටික කප්පෝනවා නියන් වරෙන් වරෙන් කියලා. හතර වටේට මේ ඉරිතලලා තියෙන පොළොව ඊට පස්සේ අර දිය උල්පත් ටික කොහොම විනාශ කරලා දානවා. ඊට පස්සේ නියංගේ ආවට පස්සේ උ රස්නේ රස්නේ කියලා වැළලෙන්න හදනවා. මොකද මම මේක තේරුම මේ වැළලෙන්න හැදුවේ නම් අර මැටි ගාගත්තාම රස්නේ අඩු වෙනවා කියලා. අර මීහරක් කරන්නේ. අයියෝ යෝදයාගේ මැටි ගා ගන්න දෙයක් නැහැ. මොලෙත් මැටිද කොහෙද? දේශපාලඥයෝ කරගන්න විදියටමයි මේකත් දඟලන්නේ. ගෑනුසතානේ ඒ වුණාට බං මේ දල දෙක නම් සැකසයිතයි. අපිට ගුරුනාස් ගුරුනාස්. ඈ ආර් ආර් වයි කියලා ගහලා දිනෝ. නම්බර් ප්ලේට් එකේද? නෑ බඩමැද්දේ. අපට සිරි. ඒ කියන්නේ මේ රීරියක. ඈ අප්පා. Atapass Friday special. අප්පා. මෙහෙට සිද්ධ වෙච්ච දේ මං කිව්වේ. මොකද්ද උඹලට මෙහෙට සිද්ධ වුනේ? නෑ නෑ මං කිව්වේ ඒක තමයි සිද්ධ වුනේ. රෙද්දේ. ආහා ඇදී ඇදී නවත්ත ගන්න. රෙද්දේ කියලා නෙමෙයි නෙන්නේ. මම දන්නව නේද මම කවුද කියලා? පේනව නේද මගේ පක්ෂය මේ? දැන් වාගේ පස්ස බලනවා නම් ඉතින් අනිත් පැත්ත හැරෙන්න එපා. පස්ස නෙමෙයි බං මේ පපුවේ ගහලා තියෙන පක්ෂේ. මොකක්? මෙයා ගහලා තියෙන්නේ මේ අම්මා බුදු වේවා කියලාද ගහලා තියෙන්නේ? නෑ බං ආර් ආර් වයි. මේ 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 බඩේ නේක තියෙන්නේ. අපේ පපුව බඩට බැහැලා නේ. හරි හරි දැන් දැන් මොකටද හදිසි අපේ දේවල්ට ආවේ? ආවේ කියන්නේ මට ඉන්න බෑ. ඇයි කෙල්ලෙන් සෙට් එක පොල්ල දීපද? අයියෝ මේ ඕව ගණන් ගන්න එපා. ඔහොම උන් මෙහෙත් ඉන්න රීරියකාර දින හොඳ විරාගීතයක් මේ 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 පදමාලාව මොකක් හරි හදලා සංගීතයේ වෙන පැත්තක යදි තම්ස වෙන පැත්තකට කියනවා. අර දෙන්නේ නොදක ඉන්න බෑ. නැත බං බගියන්නේ බං. ඇයි මේක මේ ලව් කේස් එකක් නෙමෙයි ඔයි. එහෙනම් මොකද්ද? මගේ ඇඟ දනවා. ඉතින් ඇඟ දනවා තමයි ඔය පවුල දාලා ගියත් කෙල්ල දාලා ගියත් ඇඟ දනවා. මේ අනුව මං කියන එක පොඩ්ඩක් තේරුම් ගන්නවා ලකෝ. උඹලගේ මේ කජු මිස්ථානේ උන් හැම මගුලටම මේ අපිටනේ බනින්නේ. අපිවනේ අල්ලන්නේ. ඒ කියන්නේ මට තේරුන්නේ නැහැ නේ. ඇයි ඔයි තමුසෙට තේරෙන්නේ නැද්ද? මේ උඹලගේ කජු මිස්ථානේ උන් කියන්නේම අර යක්කු මේ රට ගෑවා. අර යක්කු හොරගම් කළා. අර යක්කු මාටිය ගෙවුවා මගදී කළා. මේ යක්කුන්ට රට කරන්න තේරෙන්නේ නැහැ. මේ යක්කු හදන්නේ මේ රට කණ්ඩ. අර යකා ආවට කරන්නේත් නැහැ. ඉන්න යකා කරන්නේත් නැහැ. හිරපු යක්කු කළෙත් නැහැ. හිටපු යක්කුන්ට වැඩිය මූ හොඳයි. හැම මගුලටම යක්කුනේ බං. අපි මොක්කුද? චොවිලියා පවිලියකට විතරයි මීට කලින් අපිට කතා කළේ. දැන් හැම මගුලකටම අර යකා මේ යකා. මට බෑ ඔයි මට එපා වෙලා මගේ ඇඟ දනවා. එක තොවිලියකට ගිහිල්ලා ගෙදෙට්ට ගොඩ වෙන්න නෑ. වැට පයින්කොට ආයි තොවිලියකට කතා කරන්න. මේ හරි හරි මේ රීරියකා මොකද දැන් තම්සේ ඒ කියන්නේ තම්සේගේ මේ ඇඟ දන්නේ මේ මේ කජු ස්ථානේ උන් මේ මේ තම්සලාගේ නම මතක් කර කර බයින එකේ ඉඳද අන්න හරි මේ ඇත්තටම ඔය ඔච්චර හපන් කෙරුවාවල් කරන යක්කු කවුද ඔය අපිටත් කරන්න බැරි වැඩ අනේ මේ උඹලා කවුද බං උන්නේ යක්කු
Atapass Friday Special. දැන් එතකොට උඹලා කියන්නේ අපිටත් වැඩි යක් උඹලගේ මේ කජු බිස්ථානේ ඉන්නවා කියලාද? අනේ මේ රීරියක. උඹම යකෙක්ද බං? ආ මේනේ බං යක්කු ඉන්නේ. ඒ කියන්නේ උඹලගේ මෙහින් යක්කුත් ගහනවාද? උඹ මේ වල්ලුරගේ වගේ දත් දෙක කෙලිය දාගෙන හිටියට මෙහින්නේ උන් දත් සැට්ටක ඇතුලේ දාගෙන ගහන ගෑයිල්ල. මේඹ දන්නේ රීරියක මෙහින්නේ උන් ගහන ගෑයිල්ල. බොට කියන්නේ රීරියක. එයා පෝට් එකක් හැදුවත් මුන් ගහනවා. ලැට් එකක් හැදුවත් මුන් එකෙන් ගහනවා. ඒ කියන්නේ පිටේ පාර හිටින්ද අතෙන් ගහනවා. අතින් මේ බං ගාන සල්ලි අරන් ගහනවා. අතයට ගහන්නේ. අතයට මොකද්ද ගහන්නේ? අතයට ගහන ගෑනි කීපයක් තියෙනවා. මේක ගහන්නේ සල්ලි වලින් ගහන්නේ. ඡේ අපේ බල්ලවත් ওই සල්ලි දිහා බලන්නේ. අප්පර ඉරි කියන්නේ රීරිය ගන්නත් බල්ලෙක් ඉන්නාද? මගේ නෝන බල්ලෙක් හදනවනේ. උගේ දිව මේ දිග. මේ දැන් මොකද්ද අපි කරන්න කියලා කියන්නේ? මේ තමුසෙලා කියන හැටියට තමුසෙලාගේ මේ කජුබිස්ථානේ ඉන්න යක්කු මාරේ උන්නේ. මාව සෙට් කරනවාකෝ තමුසෙලාගේ කජුබිස්ථාන් යක්කුන්ට. හරි යක් සෙට් කරන්න මේ පුළුවන්. ඒක මේ දේසි පාසු වෙන්නේ නැහැ. ඔය යක්කුන්ගෙන් බේරලා තමුසේ ඔය ඇතුළට රින් ගන්න නම් ලේසියෙන් හම්බෙන්නේ නැහැ නේද? ගෝලයා. පොඩ්ඩින්න දැන් තමුසෙලා කියන හැටියට මට තමුසෙලාගේ යක්කුන්ට සෙට් වෙන්න මොනවද මගේ අඩු? බලනවාකෝ ඇඟ. ඊයව කැතෝයි. ඇයි කියන්නේ ඔක ඇඟක්ද? තමුසෙලා ගියා කුංගි ඊට වඩා ඇඟ හොඳයිද? නැත්තම් බල්ල බංග හොඳයි කියන්නේ ඔය උන්ගේ බඩවල් තියෙනවනේ මාරුයිද තමුසෝගේ හය දෙනෙක් දා ගන්න පුළුවන් උන්ගේ බඩේ. ශිරාවද? ඔව්. අනිත්ක තමුස බල්ල ඔය රතු පාට මේක අරවා මේවා කෑලි එල්ලගෙන මල් මගුල. උන් එවනේ මෙයෝයි. හොඳ ඇඟ තියෙනවා බඩ තියෙනවා අතක් මෙන්න අඳින්නේ සුදු විතරයි. ඒ උනේ බල්ලක මගේ මයිල්. චී. ඔවා මයිල් දෙපා. ඔය සේව් කරලා දාපන්. කම්පියුටරේ නෙමෙයි බං. ඔය මේ බ්ලේඩ් තලයක් අරන් එහෙම නැත්නම් මන්න පිය තුල් කරලා ඇදලා දාපන් පල්ලෙහාට. බොට කියන්නේ මෙහි ඉන්නම යකු ඉන්නවනේ. ඔව්. උංගේක මහිලක් නේ. කොතනකවත් නේ. තවසේ කොහොමද දන්නේ? දාන්නවා කියන්නේ ඔය ගිහිල්ලා මාට්ටු වෙච්ච ඒවා ඔය ටීවී එකේ අර මේ Facebook වල යනවනේ. ඒවල මයිල් නෑනේ. ඉතින් ඔය යකෙක් වුණාම මයිල් තියෙන්න එපා. දැන් ඔයි තමුසේ ඔම කිව්වට මෙහි ඉන්න යක්කු තමුසේ පිළිගන්නවන් හොඳම යක්කු කියලා. උන්ට මයිල් නෑ ඔයි. තමුසේලා තමයි බොරුවට පෝර දාලා මේ කරලා ආගෙන හරි මේ කරලා මේ කරන්නේ. තමුසේ දන්නවද? දැන් තමුසේලා වගේ යක්කුන් ඔය රූකඩ වලට නටන්නේ. මේ මහලකට වවන් හිටියට නෑ ළමෙක්වත් බය කරන්න බෑ අඩු ගානේ බත් ටිකක් කවන්න. ඒකට අපි කෙලින්ම බය කරන්නේ. අන්න අර ඇමතිතුමා එනවා බබාව ගිලින්න කියපු ගමන් ටක් ගාලා බබා කනවා කාගෙන යනවා. ඇයි උගේ බඩ දැක්කම දන්නවා කන කැවිල්ලට ළමෙවත් කනවා කියලා. Atapass Friday Special. මම්මෝ පුදුම කරදරයක් අප්පා. මං දුන්න ටෝක්ස් ටිකට රීරියකා ගියා නේද? රීරියකා පිඹගෙන ගියා ඊගාපාර චන්දර කොහම හරි එනවා කියලා. ඌ හැබැයි ඒවිලා චන්දේ කරයි මං හිතන්නේ. නෝ නේද? චන්දේ කරයි. මේ ඈ පොඩ්ඩයි හිටපන්. අන්න අරු ආයි ඇවිල්ලා සලබල ගන්නවනේ ඇතුලේ දේවාලය ඇස්සේ. අප්පඩ සිරි මේකම නම් එලව ගන්න වෙන්නේම නෑ ගුරුනාංශේ. ඕක තමයි කියන්නේ පර්මනන්ට් දෙයියෙ තියාගත්තා නම් එක එක රින් ගන්න නෑනේ. දබලන් ගිලා ඌට කියන් යන මගුලක යන්න කියලා. මේ කවුද මේ කවුද මේ රීරියකා? මේ යන මගුලක යන්න මගේ යකෝ. මම රීරියකා නෙමෙයි බං. මම ඇවිල්ලා සෝනා. හෑ? සෝනා අලුත් ගායකයෙක්ද? අප්පරසි. මේ බලපං මගේ ඔළුව අනිත් පැත්තට තියෙන්නේ. අයියෝ මේ බලපං කම්පැනි රිජෙක්ට් කරපු එක. මුගේ බෙල්ල අහි කරන්න ඕන පැත්තේ මේ බෙල්ල තියෙන්නේ. ඔයි මේන මුගේ අර ගනි විස්කුරු පුණයක් ඒක යන දෙක පුරුල් කරලා මේ පැත්තට ඔළුව හරව ගන්න. මේ හැටි මොකද මේ ඇසිටිස් මේ තියෙන විදිහ ඉන්න දී මම බෙල්ල කලා කපුවා. ඔයි මේ දනුවට උනත් ගැහුවා වොන්නේ මාව. මේ ඔයි ඉන්නේ විදිහද ඔයි? මේ හැටි මම හිතුවේ ඔයි දම්සේගේ මේ බෙල්ල අනිත් කවුරු හරි අනිත් පැත්තට හයි කරලා කියලා. නෑ මේ ඩිෆෝල් මේ නෑ ඇති මං අම්මෝ. නම් මොකද කිව්වේ? මහසෝනා. හරි මං දන්න. හප්පට සිරි මහසෝනා. කියන්න එපා බං. හා මේ මං ඒ බැලුව උඹල මේ මට පොඩ්ඩක් බය නැත්තේ මොකද කියලා. බය වෙන්න ඕවල් මොන මම මගුලක් බය වෙන්නේ. මේ මං මෙහි ඉන්නවා ওই මේ කජු ස්ථානේ ඉන්නවා. බෙල්ලයි කඳයි ওই මොකක්වත් හොයාගන්න බැරිව. අඩුම ගානේ ඔක්කොම සෙට් එකම එක විදියට ඉන්නේ උන් ඉන්නවනේ. උන් අදක්කම් පරාණ මේ පණ යන විදියට බයයි.
ඒකනේ ඔයි මම මේ ළඟදි දවසක් ඉස්කෝලේ ගාවින් යනකොට ගුරුවරු දෙන්නේ දුවගෙන ඇවිල්ලා මට මල් මාලයක් දැම්මා. ඊට පස්සේ ළමයි ටික පිළිගන්න මේ සින්දු කියන්න පටන් ගත්තා. අප්පට දෙරි. ඔයි මං හිතන්නේ ඔය ඉස්කෝලේ ඔක්කොම කට්ටිය ඇමති කෙනෙක් කියලා මේ රැවටින්නේ නැති. ඒකේ මල් මාලයක් දාලා බෙරත් ගැව්වද? ඔව්නේ. තමසේ නැටුවද? මම ඉතින් තාලෙට අඩියක් දෙකක් තිබ්බා. ඊට පස්සේ ප්‍රින්සිපල් ගෙන්දල ඔක්කොම නටන්න ගත්තා. නෑ. යාරි ඉතින් තමසේ රැස්වීමට හිටියද? ආ රැස්වීමට හිටියා කියන්නේ වැඩේ ඉතින් ෂෝක් එකට ගියා අන්තිමට මේ කැමරට ආරාධනා කරනකම් විතරක්. ඇයි? ඊට පස්සේ මගෙන් ඇහුව කෙලින්ම මොනවද ඇමතුමා අඛණ්ඩ කැමති කියලා. ඔව් ඊට තමසම හරිද කිව්වේ. මං කිව්වා එහෙමනම් තමසලා ඉන්න ලිස්ට් එකේ නම් සෙට් එක ඔක්කොම මට දෙන්න කැමතිය වුන් බල්ලා කියන්නම් කියලා. ලිස්ට් එකක් දුන්නද? ලිස්ට් එක දෙන්න කලින් හිටපියෝ උන් 3-4 දෙනෙක් සීන දුව වෙන්න. ඉතින් අනිත් උන් ඔක්කොම පැල්ලා ගියා. අප්පට සිරි. තමස ලිස්ට් එකේ එක එකක්වත් දුන්නේ නැද්ද? කොහෙ දෙන්නද මං? එතකොට තමයි උන් දැනගත්තේ මං මහ සෝණ කියලා. අප්පට සිරි. මම සෝණ. අප්ප නෙවෙයි නිකන් දහම් බා මඟුලක් කතා කරන්නේ. අයිසේ මට බය නොවි ඉන්න පුළුවන්ද කියන ඔක තමසලගේ මේ රටේ මිනිස්සුන්ට. මොකද මගේ ඔළුව අනිත් පැත්ත හැරලා තියෙන්නේ. අනිත් පැලයන් බයන්නේ මගුල. මේ මම ඔළුව අනිත් පැත්ත හැරලා තිබ්බා කියලා මහ සෝණ. මතක තියාගනි මේ කජු ස්ථානින් ඉන්නවා ඔළුව නැතිව. ඔළුව නැති අන්න ඒක නෙඹ දැකලත් නැහෙනි. මේ වරෙන් 225ක් ඉන්නවා. Atapass Friday Special. මම ආලෝන. මම මේ වැඩ ගොඩාක් තියෙන වෙලාවේ තමයි ඔබ මේ මෙතනට ආවේ. මොකද ඔබ මයිල් ගහද්දි ගාරිනවද? මයිල් ගහද්දි ගාරි මගුලක් නෙමෙයි මට කියන්න දැන් ඔබ මොන මගුලකට මේ ආවේ කියන්න. මේ කපුව. මේ අහපන්. කියන්න. මම මේ ඉන්න බැරි තැන කණක් ඇහිලා ඉන්න බැරි තැන මේ ආවේ. හරිද? උඹලගේ මොකද? මේ පවුල බයිනවද? පවුල බනින එක ප්‍රශ්නයක් නෙමෙයි බං. උඹලගේ මේ කජු විස්ථානේ උන්. අපේ රටේ තිබ්බ දේවල් මහසෝණ කිල්ලද? මහා භාණ්ඩාගාරේ මහසෝණ කිල්ලද? කොමේ රටේ සල්ලි ඒවා මහසෝණ කිල්ලද? මේවා තිබිච්චේ මම නැති මං ගත්තාන කලේ මහසෝණද? කියලා හැම වෙලේම මට බයිනවනේ බං. ඉතින් ඔබ කිල්ලද? මොන ලබ්බක් මම කිල්ලේ නෑ බං. ඉතින් ඒක තමයි ඉතින් ඔබ මෙහෙම නෙවෙයි. දැන් ඔබ ඔය එක එක දේවල් ගිලින්න පුරුදු වෙච්ච ඉඳන්නේ මෙහෙ උන් ඔහොම කියන්නේ. මම උඹලගේ ඒවා මම කිල්ලේ නෑ බං. මම කිල්ලේ මගේ ඒවා. හරි බං. දැන් උඹ ඉතිහාසයේ ඉන්න මහසෝණෙක් නේ. ඔව්. දැන් මේ බෙල්ල අනිත් පැත්තේ තියෙන්නේ. ඔව්. මේ ඉන්න මහසෝණ වගේ ඉන්න ඔය සෙට් එක බං. මිනිසුන්ගේ බෙල්ල අනිත් පැත්තට හරවලා කරන කෙරුවාවල් නේ ඔය මිනිසු කියන්නේ. ඒක තමයි මම කියන්නේ මම කරපු මගුලකට මට බැන්නට කමක් නැහැ නිකම්ම ඉන්න මොකටද නෑ එහෙම නෙමෙයි මිනිස්සු ඉතින් සාමාන්‍යයි බං කියන්න වෙන නමක් නැහෙනි මහසෝනා කිල්ලද කියලා කියන්නේ ඒක තමයි උඹ නම් මේ දවස්වල පොඩි කුකුල් බිල්ලක් කරුවා මේවා ඒවනේ ගිල්ලේ ඔව් දැන් මෙහෙම නෙමෙයි බං ගිලින්නේ මේ බුදු අම්මේ ගිලපු නැති එකක් හොයාගන්න නෑ බං බොඩ කියන්නේ කොමිස් වලින් එහෙන් ගිලිනවා ආ ටෙන්ඩර් වලින් ගිලිනවා ආ ප්‍රොජෙක්ට් එකක් මොකක් හරි හදන්න ගියොත් ඒකෙන් ගිලිනවා. කොටින්ම කියනවා නම් බං එයාපෝර්ට් එකක් හැදුවත් කොමිස් කුලියක් ගිලිනවා. ලැට් එකක් හැදුවත් ලැට් එකට වඩා ලොකු කොමිස් කුලියක් ගිලිනවා. අනේ අත්තමද ඔය කියන්නේ උබලා? ඔව්. අනේ කපුවෝ එහෙනම් මගේ මෙන්න මේක කෙලින් කරලා දීපන්. නෑ බෝ මොකද්ද කෙලින් කරනවා කිව්වේ? බෙල්ල අනේ පැත්තට තියෙන එක කෙලින් කරලා දීපන් කියලා. නෑ ඔය විදියටම ඵලයන්. මොකද ඔය විදියටම ඉස්සරහට ඵලයන් පිටිපස්ස බලාගෙන නැත්තම් මෙහෙ ඉන්නේ උන් අරිනවා. බඩ පරිස්සම් වෙන්න පුළුවන් ওই ක්‍රමයට ගියොත්. දැන් ඇත්තම කජු විස්ථානේ වුණොත් ওই විදිහට බෙල්ල හදාගත්තොත් ටික කාලයක් බේරිලා ඉන්න පුළුවන්. මොකද අරිණ ධර්ම කඩින්න පිටිපස්සෙන් ඕකුන් ඇවිල්ලා. බොහොම ඔළුව තියෙන එක ලොකු දෙයක් බං. ඇත්තටම. අයියෝ බේබේ. මේ කවුද ගුරුනාච්ච කියන එක අහන්නකො මහසෝනා. අහන්න කියන්නේ මහා අලු බුදුම කතානේ බං. උඹලගේ රටේ හිට දෙනවා කියන්නේ. ඒක තමයි ඔබට තේරෙන්නේ නැහැ බං. මෙහි ඉඳලා බලන්න ඕනේ කොහොමද කියලා. උඹට ඇහිලා ඔය. අපි බින්දලා අපරාධ මෙච්චර කල් හැංගිලා බය හිටියේ කේකට අපිට වැඩේට බෑල අපිට ගේම ගහගන්න තිවිලා දිනවන්නේ මේ රටේ බන් නේද මේ අපේ ගුරුනාන්සට වැඩ ගොඩක් කැඩියර තව එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නවා මේ වෙලාවට කවුරු හරි වැඩක් කරගන්න ඇවිල්ලා තින්නේ ගුරුනාන්ස එන වා යන්න නැත්තම් කට්ටිය බය වෙයි මේ මහසෝනා ඕ උඹ යනවද නැත්තම් මම මතුරුල යවන්න දුඹ නෑ උඹලගේ රටේ උඹ මට බනින එක නවත්තලා දියන් ඒක නම් කවදාකවත් නවතින්නේ නැහැ හොඳේ මහසෝන මොකද්ද කරන්නේ එහෙනම් මම මේකට කරන්න දෙයක් නැහැ උඹ ඕකට පුරුදුය මොකටද ඔය බැනුන් අහන එකද පුරුදුය දිරාවට නෑ අපි දැන් බලපන් ගහන ගැහිල්ලට අපිත් පුරුදු වෙලා තියෙන්නේ Atapass Friday Special හම්මෝ මේ ගුරුනාන්සේ මල එපා වෙලා හිටියේ මේ ගුරුනාන්සේ මට නම් ඌ යනකම් මම කල්පනා කර හිටියේ මොනවාද නෑ මම මේ ප්‍රශ්නේ කියලා ඔක දත් මදින්නේ කොහොමද කියලා බං ඇයි ඔක ඔළුව එහා පැත්තටනේ දීන්නේ අනිත් එක හදිසියකට හෝ හෙම්බිරිසාව කැඳුනා ගියමුකෝ හොටු ටිකක් හරි පිහිට ගන්න විදියක් නැහැ නේ මුගේ මූණ අනිත් පැත්තේනේ තියෙන්නේ
ඒකනේ කන්නඩියෙන් කොහොමද දන්නේ මොන බල්ල කොණ්ඩේ බීරන්නේ නේද ඒ විතර නෙමෙයි කවුරු හරි ගෑන් ළමෙක් දැක්කත් ඕක ලව් කරනවා පේන්නේ නෑනේ දැන් ඕක හිතන්නේ කියොත් අපෙත් ඔලුව කරගෙන අනිත්තර මේ ගුරුන්නාන්සේ මේ කවුරු හරි එවිල ඉන්නවා මම හිතන්නේ වැඩක් කරගන්න ඉන්නේදී මෙච්චර ලයක්කුත් එක්කම නීටි ඔව් වැඩක් කරගන්නද බලපන් නැත්නම් වැඩක් දීලා යන්නද බලපන් ගියේ පාර එකෙක් ඇවිල්ලා මං කිව්වා මම පොල් ගෙඩිය මතුරන්න අනිත් පැත්ත බලන්න බලපු ටිකට ඌ මගේ පින්පෙට්ටිය උස්සන් ගිහලා තිබ්බ මතකයිනේ මේ කවුද ඇවිල්ල ඉන්නේ මෙහෙටෙන්න මම ඇවිල්ල ඉන්නේ මම කවුද මේ මම මස්සිනා මගේ රුපියල් 1000 කරන් ගියා දුන්නේ ඔක අපේ ගෑනිගේ මල්ලිනේ ඔක මම පුදුම වදයක් මම ඉස්සෙල්ලා ලස්සනට උඹට මතක DJ ගෙනලා තිබ්බා මේ DJ අරන් වෙන දේ දේවල්ක මූවි කුණලා එතන සල්ලි අරන් ගෙනවිල්ලා මාත් එක්කම බිව්වනේ බං අප්පරසිරි ඕනි ඕක ගේ අක්කව මං කසාද බැඳලා අවුරුදු 12කටත් වැඩි ඒ 12ටම මගේ මතමයි ඔක බිව්වේ ගෝලයා අපේ මස්සිනාගේ හඬ නම් නෙමෙයි උඹේ මස්සිනාද දන්නේ අපේ මස්සිනෙක් නෑ කොහෙද මං කතාද බෙන්දේ එළියට වරෙල්ලා මේ මුගේ මස්සිනාත් නෙමෙයි මගේ මස්සිනාත් නෙමෙයි බොරු නම් කියන්න ලෑත් වෙන්න බා මලගේ මස්සිනෙක් නෙමෙයි යකුනේ මම ඔඩ්ඩි මස්සිනා එනදි හේ ඵලයන් පොඩ්ඩිගේ මස්සිනා නම් මේ මනුගලට දාන්න පොඩ්ඩි නෙමෙයි කිව්වේ ගුරුනාන්සේ ඒක ඔඩ්ඩි මස්සිනා කියලා කිව්වේ අප්පට ඔඩ්ඩි මස්සිනා
නෑ නෑ මස්සිනා මස්සිනා අම් මොකද මොන මස්සිනාද ඔඩ්ඩි මස්සිනා අන්න ඉන්න ගියා ඉන්න ගියා ඉන්න ගියා මේ කවුද මේ ඔටු මස්සිනා මගේ නම හරියට කියපා නම හරියට කියන්න ඔබ නම ගහගෙන වරින් ඉස්සෙල්ලා මේ මේ නේ නේ කාගේ නම් මතක තියාගන්න ඔබ හිතුවද මෙතන මම මේ රෙජිස්ටර් කන්තෝරුව කියලා මම කවුරු කියලා හිතාගෙනද ඔබ කතා කරන්නේ ඔබ කවුරුණක් දැනගන්නේ ඔබ මගේ ළඟට ආව මං කවුද කියලා ඔබ දැනගන්නේ තෝඩි මස්සිනාද ඔව් ගණින් අර බෝතලේ හා හරි මං සෝඩේ එකක් ගෙන්න අන්න බන් දැකගෙන ඕනේකි ඩග්ගල හදන්න පුළුවන් බා ඒයි ඔබ සෝඩා අරන් එන ගම බයිට් එකල මොන හරි අරන් එනවාද ගොඩදිය මස් ගේන්නද ආ ගොඩ ගොඩ වදියම ඕනේ නැම මොකක් හදලා දින මසක් ගෙනින් මම පොඩක් ඉන්න මොකටද දැන් බෝතලයක් මේ දෙන්න හැදුවේ මට හරි අපෙන් ගන්න කැමති නම් ඔබ බෝතලෙත් තරවරේ යහුනේ මම ඔඩ්ඩි මස්සිනා මේ මේ ගුරුනාන්සේ කිව්වේ මේ මේක බෝතලෙට දාන්න නේද ඔව් ඔව් කලින් හිතුවේ මෝ අල්ලලා ගෙලින්ම බෝතලෙට දාලා ගැට ගහලා ගෙලින්ම මූහුතට ගිහලා දානවා කියලා හැබැයි මම බෝත මේ මේ සෝඩා ගේනවා බයිට් ගේනවා කියලා කිව්වහම ඒක පොඩ්ඩක් සාධාරණ වෙන්නේ නැහැ අනිත් එක බෝතලෙට බං අරකු තීදි මෝ දාන්නත් බෑනේ අරකු ටික ඉවර කළාම මූට දෙකක් වැදුනට පස්සේ දාමු මෝ හරි ඒ කවුද ඔඩ්ඩේ මොකද මේ උඹ ගිහලා බයික් මොනාරි මේ සෝඩා එකක් මොකක් හරි අරන් වරින් බඩ සොට් එකක් දෙන්න වරින් මේ 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 ඕන දෙයක් කරන්නම් මම ආපු කාරණේ මට ඉෂ්ට කරලා දෙන්න ඕනේ අයියෝ බලපන් මම මේකද ගෝඩේයි ඉස්සර මුන්ට කියලා අපි ඉෂ්ට කරගන්නේ දැන් අපින් ඉෂ්ට කරගන්න මුන් ඇවිල්ලා ඒකනේ බලපන් මුන්ට වෙලා තියෙන මේ මේ මේක දැන් මොකද්ද මේ ඔඩ්ඩි මැෂිනේ වෙන්න ඕනේ මට තනතුරක් ඕනේ තනතුරම් බර මුඩ මොකටද බං තනතුරක් ඒ ගබුන්නේ හේ දැන් නැද්ද උඹලගේ රටේ කාගේ හරි ලොක්කෙක්ගේ මැෂිනා කෙනෙක් උනත් ඒ මැෂිනාට අනිවාර්යෙන් හොඳ තනතුරක් හම්බ වෙනවනේ මටත් ඒකේ තනතුර කොහෙලා දීපල්ලා මම තොඳ මැෂිනේ තමයි මම තමයි ඔඩ්ඩි මැෂිනා අනේ මේ නිකන් ඉඳහම් බං ඔය වගේ මැෂිනාල මේ පඳුරකට පයින් ගැහුවම මේ විසිනවා එහෙම නෙමෙයි මෙතන ඉන්නේ බං දැන් බලපන් තනතුරක් ගන්නව නම් ජනනායක කෙනෙක්ගේ මැෂිනා කෙනෙක් වෙන්න ඕනි තිස්ස ජනනායකද වෙන එකක් නේ බං වෙන්න ඕනේ මෙහෙම මේ 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 කවගේ හරි හොඳ ජනනායකයෙක්ගේ මැෂිනකගේ මොනොත් උඹට එයාපෝට් එකේ මොකක් හරි ලොකු තනතුරක් ගන්න පුළුවන් එහෙම නැත්නම් සුගර් එකේ ලොකු තනතුරක් ගන්න පුළුවන් හරි ඉතින් මට පුළුවන් නේ මගේ නම ඔඩ්ඩි ජනනායක කියලා මාරු කරගන්න ඒත්
එතකොට අර මිනිස්සයා නම අමාරු කරනන්නේ. උඹ වගේ හාල් පාරුවෙක් ඒ මිනිස්සගේ නම කෑල්ලක් දාගත්තා කියලා. අනික ඒක තමයි මස්සිනා නැති වෙනවනේ. මේක නෙමෙයි දැන් ඇත්තම කියන්නේ දැන් උඹට මොකක් වගේ එකක්ද උඹ බලාපොරොත්තු වෙන්නේ කියලා. මට රටේ ජනාධිපතිකම අගමැතිකම වගේ තිබ්බත් ඇති. අප්පා මේ කවුද මේ ඔඩ්ඩි මස්සිනා? උඹ විහිළු කරන්න එපා. ඔය වගේම පිස්සු අදහස් තියෙන උන් ඉන්නවා. ඉඳලා ජනාධිපති වෙලා ඉඳලා තව ආර ජනාධිපති වෙන්න හේන දකින්න උන් ඉන්නවා. මට ඌ අහුණත් බෝතලයකට දාලා වහනවා. මේ පොඩ්ඩ බලපන් ඒ ජනාධිපති මේ බෝතලේ ඉන්නවද කියලා බලලා ඔළුව දාලා බලන්න. මේ බෝතලේ. ඔය බෝතලේ ගිහිල්ලා බලන්න. ඔය බලන්න පොඩ්ඩයි ඉඳන් එළියට ගන්නේ වෙන කවුරුවත් නෙමෙයි. අර ඉඳලා ගියේ එක ආපහු ජනාධිපති වෙන්න ඕනේ කියලා ආවොත් විතරක් බෝ එළියට නම් ඌව දානවා ඇතුළට. Atapass Friday Special.